श्रीलंका विदास पक्षे पार्लियामेंट भंडारम ගම්මාකාරයේකින් රජයට සහයෝගය දීම පිළිබඳව දිනසියේ වැඩසටහනට සහයෝගය දීම පිළිබඳව ඒ දීතු ක්‍රමවේදී පිළිබඳව දීර්ඝ සාකච්ඡාවක් හා වැඩමුළුවක් දින දෙකක වැඩමුළුවක් පැවැත්වුවා මේ දින දෙකේ වැඩමුළුවේදී මේ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා ඒ කියන්නේ අපි උදේ පාර්ලිමේන්තු තුල ඡන්දය දෙන ප්‍රමන දයාමයන් ඒ අවස්ථාවේදී අතිකරු ජනාධිපති මහින්ද පාරිසිරිසේන මැතිතුමාගේ පාර්ලිමේන්තු තුල ඔබට පූර්ණ වශයෙන් දිනසියේ වැඩමුළුවේ විවේචනය කිරීම ඇතී. ඔබට පමණක් නෙවෙයි එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ට මගේ විවේචනය කිරීමේ විඳහස ලබා දීලා තියෙනවා. ඒ නිසා ඔබ මේ වැඩපිළිවෙලට සහයෝගය දෙනවා කියලා කියන්නේ හිස්ටෙක් පදක රස්සන් කිරීම නෙවෙයි විවේචනාත්මකව. එහි අනුපාති තියෙනවා නම් වැරදි තියෙනවා නම් ඒවා පෙන්වා දෙමින් රජයේ වැරදි අනුපාති තියෙනවා නම් ඒවා පෙන්වා දෙමින් මේ දිනසියේ වැඩපිළිවෙලට සහයෝගය ලබා දීම සුදුසු කියලා තමයි ඉතුමන් තීරණය කරේ. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමත් මේ පිළිබඳව යම් මතයකට පැමිණියා. විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම දැනට පවත්නා රජයේ කැබිනට් අමාත්‍ය ධුර අරගෙන තියෙන්නේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සමග මැතිවරණයට පෙර එතුමා මේ මැතිවරණ ව්‍යාපාරයට සම්බන්ධ වූ පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විසින් ඔවුන්ගේ සමාජිකත්වය නැවත ස්ථාපිත කරන ලද රාජිත සේනාරත්න අමාත්‍යතුමා ඒ වගේම ගුණවර්ධන අමාත්‍යතුමා සහ දුමින්ද දිසානායක අමාත්‍යතුමා කියන අමාත්‍යතුමා. ඒ කියන්නේ මේ වෙනකොට දැනටමත් ඒ රජයේ අමාත්‍යංශ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වශයෙන් ඉන්නේ शक्तिमा එක්සත් ජාතික පක්ෂයේ වැඩපිළිවෙලකට වඩා එය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙලක්. ඒ තුලින් ලැබෙන ප්‍රතිලාභ වල වාසිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ගන්නවා කියන මතය තමයි තිබුණේ. මුල සිටම මේට සහභාගී වීමට රජයේ යාමට අපිට විවිධ ආරාධනා තිබුණත් දීර්ඝ වශයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සාකච්ඡා කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම කිව්වා මේ පිළිබඳව තීරණයක් ගත යුත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍යම කාර්ය සභාව. මොකද මාධ්‍යම කාර්ය සභාව දෙන නියෝග තීන්දුවලින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්, කලා සභා මන්ත්‍රීවරුන්, රාජ්‍ය සභා මන්ත්‍රීවරුන් සහ සාමාජිකයන් බැඳී සිටිනවා. ඒ අනුව ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාර්ය සභාව රැස් වෙලා මේ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනවා. මේ සාකච්ඡා කරන ලද අවස්ථාවේදී උමා වෙල්ගම මන්ත්‍රීතුමා හැරුණු විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාර්ය සභාවේ සිටි අනිකුත් සියලු දෙනා තීරණය කළා ජාතික රජයක් සඳහා කියන ජාතික රජය කියලා අපි හඳුන්වන්නේ මුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයම කියලා එක්සත් ජාතික පක්ෂයේ තුරුලට යන එක නෙවෙයි. එහෙම දෙයක් නෙවෙයි. මේ රජයේ නායකයා අපේ පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා. ඒ නිසා එතුමාගේ කැබිනට් මණ්ඩලය අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් ගණනාවක් ඇතුළත් කර ගැනීමේ ක්‍රියාවලිය සුදුසුයි කියලා
තීරණය කරා නමුත් මේ ක්‍රමවේදයන් පිළිබඳව තවදුරටත් සාකච්ඡා කරන්න කියලා කිව්වා පක්ෂයේ ජ්‍යෙෂ්ඨින්ට අපේ ජනාධිපතිවත් සමග ඒ අනුව ජනාධිපතිතුමා සමග සාකච්ඡා පැවතුණා සාකච්ඡා පැවතීමේ අනතුරුව පෙරේරා තමයි අපි තීරු කරේ ගම් අමාත්‍යාංශ ගණනාව ඒ වගේම රාජ්‍ය අමාත්‍යාංශ ගණනාව ඒ වගේම නියෝජ්‍ය අමාත්‍යාංශ ගණනාවක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැනට පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරුන්ට ලබා දෙනීමට අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවසරය ලබා දුන්නා. ඔබතුමාලා ඉතා පැහැදිලිව දැනගන්නට ඕන මේ ආනුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිතුමාට පාර්ලිමේන්තුවේ ඕනෑම පක්ෂයක ඉන්න මන්ත්‍රීවරයෙකුට ආරාධනා කරලා තම කැබිනට් මණ්ඩලයේ පදවියක් අමාත්‍ය ධුරයක් නියෝජ්‍ය අමාත්‍ය ධුරයක් ලබා දෙන්න පුළුවන්. එහෙම ලබා දුන්නොත් ඒක ව්‍යවස්ථා විරෝධී වෙන්නේ නැහැ දැන් තියෙන කාරණා අනුව. දැන් ඔබට මතකයි කරුණාය සිගුරේ මැතිතුමා ඇතුළු 17 දෙනෙක් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුවට ඇවිල්ලා සහයෝගය දුන්නා. එතෙදි මේ එක්සත් ජාතික පක්ෂය මේ සම්පූර්ණයෙන්ම විසුවර හැරලා ආවේ නැහැ නේ. හා විමුක්ත යහනවා දැන් මොකද මේ වෙලා තියෙන්නේ? අන්න ඒ වගේ දෙයක් තමයි මෙතන ඉන්න කණ්ඩායමේ කොටස වගකීම් බාරගත්තා කැබිනට් මණ්ඩලයේ තුල. ඒක නීත්‍යානුකූලයි. ඒක පක්ෂයේ විනයට උද්දත්තයක් නැහැ. පක්ෂයේ අනුමැතිය ඇතුව ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඔවුන් ඒ භූමිකාව රඟපාන්න ඇති. ඒ නිසා ඒ අනුව මේ ජාතික රජයක් කියන සංකල්පය සංකල්පයේ වශයෙන් කියන්නේ ජාතික රජයක් පිළිගන්නවා කියලා කියන්නේ අපේ තියෙන ඔක්කොම දේශපාලන පක්ෂ විසුරුවලා දාලා එක තැනකට යන්නේ ඒක නෙවෙයි. දැන් ඔබ දකුණු අප්‍රිකානු ව්‍යවස්ථාව ගත්තත් රකවනති ව්‍යවස්ථාව ගත්තත් සමහර අය පක්ෂයේ ඉන්නවා කොටසක් යනවා ආණ්ඩුවේ යම් යම් වගකීම් බාර ගන්න. දැන් අර එක්සත් ජාතික පක්ෂයේ රණවීර වික්‍රමසිංහ මැතිතුමා ඇතුළු කොටස ඉදෙද්දි කරුණාය සිගුරේ මැතිතුමා ඇතුළුයි ගියානේ අපේ ආණ්ඩුවට. ඒකත් අපි කියුවේ එක්තරා ආකාරයක ජාතික රජයක් කියලා නේද? හා ඒ නිසා මේක එච්චර අමුත්තක් නෙවෙයි. ඒ අනුව මේ අය මේ වැඩ පාර ගන්න කියන සම්මුදාසය ඉන්න ගැති ඕම් සිව් දනාම ඒ යුරුන් දුන්නා අව එන්න බැරුණු තව කීප දෙනෙක් කීපය උත්තරයට දීුන් දෙයි. ඉතින් ඊළඟට මොකද මේකේ පරමාර්ථය? මේකේ පරමාර්ථය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි එක්සත් ජාතික පක්ෂයයි මේ සංයෝග වෙන එක නෙවෙයි. එක ඒ කියන්නේ මේ දෙගොල්ලම එකක් වෙන එක නෙවෙයි. අපේ අනන්‍යතාවයන් වෙන වෙන වශයෙන් තියෙනවා. නමුත් පොදු වැඩසටහනක් වෙනුවෙන් විශේෂයෙන්ම ඉරසියේ වැඩපිළිවෙලේ සඳහන් කරුණු කාරණා වඩා ඵලදායි ලෙස මේ තුලින් ඉෂ්ට කර ගන්න පුළුවන් කියන බලාපොරොත්තුවක් අපට තියෙනවා. ඒ කරන්න පුළුවන් වෙන්නේ කොටසක් හරි කැබිනට් මණ්ඩලය තුරට යාවේ කියලා. උදාහරණයක් වශයෙන් දැන් ඉතාම වැදගත් කාරණයක් තියෙනවා ව්‍යවස්ථා සංශෝධනය. ව්‍යවස්ථා සංශෝධනයේ පිළිබඳව මුළු කෙටුම්පත් ඉන්නේ කැබිනට් මණ්ඩලය. ඒ ආපු අවස්ථාවේදී කැබිනට් මණ්ඩලයේ තුල සිටියොත් පමණයි ඒ පිළිබඳ අපේ අදහස් මුල් අවධියේම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒ වගේම අනාගතයේදී ඉතාම වැදගත් මැතිවරණ ක්‍රම සංශෝධනය පිළිබඳව පනත් දෙනවා. ඒ වගේ පනත් එනකොට ඒවා කැබිනට් මණ්ඩලයේ තුල සාකච්ඡා වෙන අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂයට වඩා බලවත් කැබිනට් මණ්ඩලයක් තිබොත් ඔවුන්ගේ මතවාදයේ තමයි වැලිය හේතුවට හිතු වෙන්නේ. එහෙමනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වශයෙන් අපිට යුතු ගමක් කරන්න කිමක් තියෙනවා? අපේ පක්ෂයේ නායකයා තමයි රාජ්‍ය නායකයා ජනාධිපතිතුමා. එහෙමනම් එතුමාට ශක්තිය දීලා අපේ මතයත් ඒ පිළිබඳව කැබිනට් මණ්ඩලයේ තුලම ප්‍රකාශ කළා මේ ව්‍යවස්ථා සංශෝධනය නිවැරදි ලෙස ඉටු කර ගැනීමේ භාරදුර කාර්ය භාරය අපිට තියෙනවා. ඒ නිසා සමහර අය කියලා තියෙනවා අපි මේ කටු සුදු කරන්න ගියා අපි අය හා මස් කෑලි නෑ ඉති අපි මේ මස් කණ්ඩවත් කටු සුදු කරන්නවත් නෙවෙයි ගියේ. මේ රටේ
ජාතික අවශ්‍යතාවය සම්පූර්ණ කිරීමේ යුගයේ කාර්යභාරය සෑම දේශපාලන පක්ෂයකට මත තියෙනවා. එහෙමනම් ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කරන්නේ නැද්ද? ඈ ජනතා විමුක්ති පෙරමුණ එතකොට TNA සංවිධානය මේ අය මැතිවරණ කාර්යාලිත්‍රය යන කටයුතු කිරීම නේද කරේ? එහෙම කියනවා නම් ඈ ඒ වගේම දැන් ජනතා විමුක්ති පෙරමුණ විධායක සභාවේ ඉන්නවා මේ ආණ්ඩුවේ. ඒ විධායක සභාවේ සම්බන්ධයි අවනා ජනතා යුක්ති බලමු සම්බන්ධයි TNA සංවිධානයේ සම්බන්ධයි ඉතින් ඒ නිසා එය එතනම් ආකාරයක සහයෝගීතාවයකින් යම් ක්ෂේත්‍ර තුරකෙරෙනු අපි කෙලින්ම මේ ආකාරයෙන් අපේ කොටසක් සම්බන්ධ වෙලා විශේෂයෙන්ම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව නීති සම්පාදනය පිළිබඳව කෙරෙන මේ කාර්යයන් වලදී අපේ සහයෝගය අපි ලබා දී යුතුයි. මොකද මේක ඉතිහාසයේ ඉතාමත් ඓතිහාසික අවස්ථාවක්. ඉතින් ඒ නිසා දැන් අපි ඒ සඳහා එක් වෙලා තියෙනවා. එයින් අදහස් කරන්නේ නැහැ ශ්‍රී ලංකාව ඉදහස් පක්ෂය හා එක්සත් ජනතා ඉදහස් සම්දානේ අපි ගිහිල්ලා එක්සත් ජාතික පක්ෂයට හේතුමා නැහැ. අපි කරලා තියෙන්නේ තාත්වික රජයේ සංකල්පයක් අනුව යම් වගකීම් ප්‍රමාණයක් ක්‍රියාත්මක කිරීම සඳහා අපේ අමාත්‍යවරුන් ගණනාවක් කැබිනට් පල්ලියට යවනවා. ඒ පමණක් නෙවෙයි දිවසියේ වැඩසටහනට අපි මුලදීම මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගේ වැඩපිළිවෙලට එය සාර්ථක කර ගැනීමට ව්‍යවස්ථා සංශෝධනයන් සාර්ථක ලෙස ක්‍රියාත්මක කරවා ගැනීමට අපේ සහයෝගය ලබා දෙති බව අපි මුලින්ම ප්‍රකාශ කළා තිබුණා. ඒක තමයි අලුත් ප්‍රතිපත්තියක් නෙවෙයි. ඉතින් ඒ නිසා මෙන්න මේක තමයි අපේ පරමාර්ථය උනේ. ඒ පරමාර්ථය දීර්ඝ කාලීන පරමාර්ථයක් නෙවෙයි. අවුරුදු 4-5කට යන ආණ්ඩුවක් නෙවෙයි. ජනාධිපතිතුමා කිව්වේ ඉතාලි මැතිවරණ සංශෝධනය කරලා අවසන් වුවහම ශ්‍රී ලංකා නිදහස් පත්‍රයත් ලෑස්ති මැතිවරණයකට යන්න අපිට තෝරන ඉක්මනට මැතිවරණයක් තියාගන්න අලුත් මැතිවරණ ක්‍රමයක් යටතේ. මොකද ඒක තමයි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට මේ රටේ ජනතාවට ලබා දෙන ලද පොරොන්දුව. විධායක ජනාධිපති ධුරේ යම් යම් බලතල අහෝසි කිරීම ඒ වගේම නව මැතිවරණ ක්‍රමයක් කේවල් ක්‍රමය හා මිශ්‍ර මැතිවරණ ක්‍රමයේ සමන්විත සෑම නිශ්චිත ඡන්ද කොට්ටාසයකට වග කියන මන්ත්‍රීවරයෙක් කියන මැතිවරණ ක්‍රමයක් සාදා ගැනීමක් කියන්නේ මේ අභිප්‍රාය මෙන්න මේවා අපිට සාර්ථක කර ගන්න පුළුවන් වෙලා තිබුණා කියලා අපි හිතනවා. මේ ආකාරයෙන් පැහැදිලි දෙක තියෙනවා. නමුත් විපක්ෂයේ භූමිකාව අපි කරනවා. මොකද ඔබ දන්නවා එදා කරුණාසිංහ මහත්තයත් එක්ක 17 වෙනි ගිය අවස්ථාවේදී එක්සයිදාදින පක්ෂය නියම ප්‍රතිපත්තියක් ඒ අය එතන මැතිවරණ ගත්තා. රනිල් වික්‍රමසිංහ මහත්තයා විපක්ෂ නායක වෙලා මේ පක්ෂයේ නියම ප්‍රතිපත්තියක් ඒකයි යන්නේ අද කියන මොකක්ද කියන වෙනස. දැන් ශ්‍රී ලංකා විදහා පක්ෂයෙන් 29ක් ගිහිල්ලා ඩක් කේයයක දුන්නා මැතිවරණ අනිත් අය පක්ෂේ ඉන්නවා. අනිත් අය රජයේ ප්‍රතිනිෂියේ වැඩ පිළිවෙලට සහයෝගය දෙන ගමන් විවේචනාත්මක සහයෝගය දෙන ගමන් විපක්ෂයේ භූමිකාව කරනවා. මොකද විපක්ෂයේ බහුතරයේ තියෙන අපට. ඒ නිසා අපි මෙන්න මේ ගැන ඉතාම පැහැදිලිව ඔබට කියන්නට ඕන. ඉතින් ඒ නිසා මේ ජාතික ආණ්ඩුව පිළිබඳ වූ ප්‍රශ්නය පිළිබඳව අපේ පැහැදිලි මතය මේකයි. දෙවනි කාරණේ තමයි ව්‍යවස්ථා සංශෝධනය. ඔබ දන්නවා ව්‍යවස්ථා සංශෝධනය සඳහා එක්සත් ජාතික මේ පක්ෂවාදී මගින් 19 වෙනි ව්‍යවස්ථා
සංශෝධනය කියලා පණක් කෙතුම් පතක් දැන්ට කැසට් කරලා තියෙනවා. මම හිතනවා මේ පණක් කෙතුම් පත කැසට් කිරීමට පෙර අපිත් සමග රනිල් වික්‍රමසිංහ මහත්මයා අනිකුත් පක්ෂ නායකයන් සමග සාකච්ඡා වාර රාශියක් තිබුණා. නමුත් මේ සාකච්ඡා වාර වලදී අපේ ගම්යා මත තිබ්බා එළවුරු මේ යම් මත තිබ්බා අනිකුත් දේශපාලන පක්ෂ වල යම් මත තිබ්බා අවසානයේදී මේ ඇවිල්ලා තියෙන පළත් කුම්පත මේ සියලුම මතයන් පැහැදිලිව ඉදිරිපත් කරන පළත් කුම්පතක් නෙවෙයි. එහි යම් පරස්පර විරෝධීතාවයන් තියෙනවා. ඒක ස්වාභාවිකයි. නමුත් අපි විශ්වාස කරමු මෙයා යම් ආකාරයකින් සාධනීය ව්‍යවස්ථා සංශෝධනය. විශේෂයෙන්ම විධායක ජනාධිපතිවරයාගේ බලතල කප්පාදු කිරීම පිළිබඳ මේ පනතෙන් විධායක ජනාධිපතිවරයාගේ බලතල සම්පූර්ණයෙන්ම කප්පාදු කළා නැහැ. ඒකට හේතු දෙකක් තියෙනවා. එකක් තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විශේෂයෙන්ම කියා සිටියා බලත් සභා බලතල ක්‍රියාත්මක කිරීමට අදාළ වන පරිච්ඡේදයේ ජනාධිපතිවරයාට තියෙන බලය කප්පාදු කිරීමට අපි උත්සාහයි. මොකද යම් අවස්ථාවකදී බලත් සභා විසිරීමේ බලය බලත් සභාවට ආනුභාවිකව පත් කිරීමේ බලය මුළු රටේම ජනතාවගේ ඡන්දේ බිහිවෙන ජනාධිපතිවරයා සතුටින් ජී ජී කියලා කෙනෙක් ඒ මතයක් ඇති වුණා. ඒ පමණක් නෙවෙයි ජනාධිපතිවරයා ඒ බලය ඉවත් කරන්න යනවා නම් රජයේද තව ප්‍රශ්නයක් තියෙනවා. මේක අනිවාර්යයෙන්ම ජනමත විචාරණයකට යොමු කළ යුතුයි. ඒ නිසා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ දිනසියේ වැඩපිළිවෙල තුළ පැහැදිලිව ප්‍රකාශ කළ තිබුණේ ජනමත විචාරණයකට තුඩු නොවන සංශෝධනයන් පමණක් කරනවා කියන. ඒ නිසා ඒ අතිරුත් මේක සාධනීයයි. ඒ අනුව තමයි මේ සමහරයි කියන උනන්නේ නැහැ මුළු ජනාධිපතිතුමාගේම ප්‍රමේම හොස් කරන්නේ. එහෙම කරන්න යනවා නම් අනිවාර්යයෙන්ම ජනමත විචාරණයකට යන්න ඕන. ඉතින් ඒ පිළිබඳව මම හිතන්නේ ජනාධිපති ඊළඟ කාල සීමාවත් අඩු කරන්න අවුරුදු පහක් මේක හුඟක් තැන්වල වාර්තා වෙලා නැහැ. එතුමා ස්වේච්ඡාවෙන් තමාට ලැබුණු අවුරුදු 6 කාල සීමාව අවුරුදු 5 කාල සීමාවට අඩු කිරීමට අනාගතයේදී මේ ජනාධිපති ධුරේ කාල සීමාව අවුරුදු 5 දක්වා අඩු කිරීමටත් ආනුක්‍රම මේ ව්‍යවස්ථා සංශෝධනයේ තුන්වෙනි වරන්තියේ ආණ්ඩු විභාගයේ 33 ස්වස්ථාව ඉවත් කරලා ඒ වෙනුවට දානෙකේ තියෙනවා ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපතිවරේ වණ්ඩේය ජනාධිපතිවරයා රජයේ ප්‍රධානියාද විධායකයේ ප්‍රධානියාද ආණ්ඩුවේ ප්‍රධානියාද සන්නද්ධ සේවා සේනාවන්හි සේනාධිනායක අනුවන්නේ ජනරජයේ ජනාධිපතිවරයා ජනතා විසින් තෝරා පත් කරන නිවත අතර පස්සවුරු කාලයක් දුරදරන්නේය. ඔන්න පළවෙනි වෙනස තමයි ඉස්තර අවුරුදු 6ක් තිබුණා. දැන් මේ සංශෝධනය අනුව එක අවුරුදු 5ක් වෙනවා. ඊළඟට ඔබ දන්නවා මීට පෙර කරලද විවස්ථා 18 වෙනි විවස්ථා සංශෝධනයේ ජනාධිපති ධුරේ සඳහා පත්වුණු කෙනෙකුට අසීමිත කාල ගාණක් ජනාධිපති ධුරේ ඉන්න පුළුවන්. ඉස්සෙල්ලා තිබුණේ ජනාධිපති ධුරේ දෙවතාවයි ඉන්න පුළුවන්. නමුත් ඒක දෙවතාව කියන එක ඉතර ඕනෑම ප්‍රමාණයක් ඉන්න. තුන් වතාවක්, තීන හතර වතාවක්, පස් වතාවක්, හය වතාවක් ඉන්න. නමුත් ඒක ඉවත් කරලා එන මේ විදිහේ වගන්තියක් දාලා තියෙනවා.
जनता विषय जनाधिपति दूरे इधर देवला पूरा पात्र बुलाकर कुछ जनते कुछ नवते की दूरे सदा पूरा पात्र गली मत सुनोआन नहीं या एक ऐसा दूसरे आप पातूं के लिए किन्होंना या तो तुम में निवार कर इल्ला नटक पुलवां का मास में आकर निवार के लिए पुलवां का मास इस आयता पहली युवा मत एसी माव पालेवेनी विवस्ता ए दा अतेवेनी विवस्ता व संशोधनी कर रा में आकार दी सीमा व पढ़ावला दिया नमूद नितना अपने पुरी प्रश्न आती है ना दें नितना यह एक वादन किया बते जनाधिपति वर्या राजे प्रधानियाँ विधाये के प्रधानियाँ आंध्रे प्रधानियाँ विनवा की रखी बुना डे अटेवेनी पारी चेदे विधाये के अमात्य मंडले केर चेदे अपते केरा सेनवा अमात्य मंडले पारी में इंद्र सामुदिको वाक्य में उत्तर देने लगते हैं अप्रामात्य वर्या अमात्य मंडले प्रधानियाँ उपन्ये नहीं करता अपने अपने के दुबे डरा निकट आप ये कह रहे हों नहीं जनाबी प्रतिवर्या अमार्ती मंडले प्रधान यहाँ भी हुई है ऐसा आप थाले इला सिंधुआ सिंधिया एक्साइज आदर पक्षी सहारा जे वहाँ मंडल ने अदर कैबिनेट मंडले रहते ने वा मैं अपे श्रीलंका विदास पक्षी मते आनु आनु मैं चेदे विनाश कराने की लेकिन अनिवार्य में विनाश करने की अपेक्षा नहीं कर लोगों ने ऐसा पलापुरुष विनवा ये विनाश करने वाला है गैसर पत्र या अलूटिंग पे के ऐसा एक तामत तो बता कर इलाके का उपदानवा सामान्य जनादि प्रतिवर्तिकु कैबिनेट पांडे ने इस रह थमांगे थाली अभिमते मतलब बात करा නමුත් මේ විවස්ථාවේ කාර්යමාත්‍රිස් මාගේ උපදේශන මත කරන්න ඕනි මොකද පාර්ලිමේන්තුවට වද කියන පාර්ලිමේන්තුවෙන් පත්වෙච්ච අග්‍රාමාත්‍රිතුමාගේ එතන ජනාධිපතිතුමාගේ බලකල විශාල වශයෙන්ම කප්පාදුවකට ලක් කරලා තියෙනවා ශ්‍රී ලංකා විදහාස් පක්ෂය ඒකට එකඟයි නමුත් මේ ඉදිරි පස්වරු කාල සීමාව සඳහා ඒ බලය වර්තමාන ජනාධිපතිතුමාට तीव्र युद्धीय केले के तमाई श्रीलंका निदास पक्षी स्थापने में मंत्र ने एक तर अंदर का विक्रम वाह भरमार तुम हाथियार देखने में लाती है ना हाँ तुम्हारे मध्य प्रकाश आनुए हाँ तीन ऐसा काउंट देखकर तर अगर अट्टा ने हाँ मई बारे माइंस मई बारे से निश्चित ना धना दूर तुम्हारे देखने की ताकत देखे राष्ट्रीय පාර්ලිමේන්තුව විශ්වාසනීයමේ බලය තියන්නේ ජනාධිපතිවරයාට අපේ වර්තමාන ව්‍යවස්ථාව අනුව. නමුත් පාර්ලිමේන්තුව විශ්වාසනීයමේ බලය අවුරුද්දකට අවුරුද්දකට පස්සේ ඕනෑම අවස්ථාවකදී පාර්ලිමේන්තුව විශ්වාසනීයට පුළුවන්. නමුත් මේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනු ගබන්නේ නම් මිස පාර්ලිමේන්තු ප්‍රථම රැස්වීම නියමකර ගන්න ලැබූ දිනේ අවුරුදු 4ක් සහ මාස 6ක කාලයක් අවසන් වෙතේ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නොකළ යුත්තේ ඒ කියන්නේ ජනාධිපතිවරයා තුම තිබුණු පාර්ලිමේන්තුව විසුරුීමේ බලය තමයි අපේ බොහෝ විෂාදකී අසීමිත බලයක් හැටියට අසුභිය කාල පරිච්ඡේදය තුලදීම ප්‍රකාශ කරයි. මොකද ජනාධිපතිවරයා ජනතා පරමාධිපත්‍ය අනුව පාර්ලිමේන්තුවට පත් වෙලා අවුරුද්දයි දවසක් ගියොත් එයාව ආපහු ගෙදර යවන්න ජනාධිපතිතුමාට බලයක් තියෙනවා. මේක තමයි අසීමිත බලයක් ඇත්තට අනිත්‍යක එක් පැත්තකින් එක් පක්ෂයකින් පාර්ලිමේන්තුව හදලා අනිත් පැත්තේ ජනාධිපතිතුමාව නම් ජනාධිපතිතුමාට තමන් හිතේ පරිදි අවුරුද්දයි දවසකින් විසුරුවාරින් නැවත වතාවක් ආයපත් කරන ආය අවුරුද්දයි දවසකින් ආයපත් ආය විසුරුවාරින් වුණා. ඉතින් ඒ නිසා මේ தত্ত্বය නැති කරලා අර ජනතාවගේ මේ ජන මතයට හා ඡන්ද වරමට ගරු කිරීම කරන්ට තමයි ඉල්ලා සිටියේ ජනතාව ඕවිත
මේ විසිරීමේ බලය ඉවත් කරන්න. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්පූර්ණයෙන්ම එකයි ඒ සංශෝධනය. ඒ අනුව අපි ඒ සංශෝධනයට අපේ කැමැත්ත පළ කරනවා. ඒ සංශෝධනයත් මේ විවස්ථා සංශෝධනය තුළ අන්තර්ගතයි. එමෙන්ම බලනවා ජනාධිපති වරයාට තිබුණ මුක්තියක්. ඒ කියන්නේ ජනාධිපති වරයාට කිසිසේත්ම නඩු පැවරීමට පුළුවන් කමක් නැහැ. නමුත් මේ ව්‍යවස්ථාවේ අපි යම් තාක්ෂණයකට වෙනස් කරලා තියෙනවා. මූලික මිනිස් අයිතිවාසිකම් නඩුවකදී හැරෙන්නට වෙන නඩු පැවරීමට පුළුවන් කමක් නැහැ. ජනාධිපතිතුමාට ලැබුණු මුක්තිය අපි සීමා කරලා තියෙනවා. මොකද විශේෂයෙන්ම අපි මූලික මිනිස් අයිතිවාසිකම් පිළිබඳ නඩුවලදී ජනාධිපතිවරයා එරෙහිව නඩු පැවරීමේ අපි අවස්ථාවේ ලබා දුන්නේ එවැනි නඩු පැවරීමකදී මූලික වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මුලදීම එහි යම් නඩු නිමිත්තක් තියනවාද ප්‍රයිමාෆේෂිකේසක බැලූ බැලමට පිළෙන නඩුවක් තියනවාද කියන එක තීරණය කළා තමයි ලීව්ටු ප්‍රොසීඩ් මේ නඩුව ඉදිරියට ගෙන යාමට තීරණය කළා ඒ නිසා ජනාධිපතිවරයා ප්‍රහවදාම අනුදාර දිස්ත්‍රික් උසාවියේ මෛත්‍රා උසාවියේ අන් මේ හැමතැනම අනුදාර උසාවිගාඩ රස්තියාදී කිරීමේ ඒ වැඩපිළිවෙල නවත්වන ගමන්ම තවත් වැඩගත් ඒ වගේම යම් ආකාරයක ජනාධිපතිවරයා මානුෂික අයිතිවාසිකම් ෆන්ඩමෙන්ටල් රයිට් ඒවා වයලේට් කරා කියලා ඒවා උල්ලංඝනය කරා කියන අවස්ථාවකදී එතුමාගේ දෙහිව අනුගමනයේ අවස්ථාව දැනෙනවා. ඒ වගේම ඔබ දන්නවා වරක් එක්සත් ජාතික පක්ෂයේ වගේම වක් රජයන් වලින් අපි අපරාධකාරයෝ සමාවු දැන් ඒක ජනාධිපතිතුමාට තිබුණු බලයක්. නමුත් ඒ බලය ඉවත් කළා කියනවා ඒ සමාව ලබා ගැනීමේදී අධිකරණ ඇමතිවරයාගේ රෙකමදාරම මත අධිකරණ ඇමතිවරයා විසින් මේ පිටපතව ගත යුතු දීර්ඝ ක්‍රියාමාර්ගයක් තියෙනවා ඒ සමාව දීම මොන ආකාරයෙන් ජස්ටිෆයි කරන්න පුළුවන්ද ඒ සමාව දීම මොන ආකාරයෙන් අපිට අනුමත කරන්න පුළුවන්ද කියන ඒ ක්‍රියාවලියක් වලින් ගිහිල්ලා එතුමාගේ උපදෙස් අනුව පමණයි ජනාධිපතිවරයාට ඒ සමාව ලබා දීමේ ක්‍රියාවලියට ඇතුළත් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒ තුනුත් ජනාධිපතිවරයාගේ බලකල කප්පාදු කිරීමක් සිදු වෙලා තියෙනවා. ඒ වගේම අමාත්‍යවරුන්පත් කිරීම. අමාත්‍යවරුන්පත් කිරීමේදී සාමාන්‍ය නීතිය තමයි ජනාධිපතිවට ආණ්ඩු පක්ෂයෙන් හරි විපක්ෂයෙන් හරි දැන් අග්‍රාමාත්‍යතුමාගේ උපදේශ මත තමයි මේ අමාත්‍යවරුන් පත් කිරීම කරන්න පුළුවන්. ඒ වගේම ධර්මාධිවේදී තමුන්නාන්සේලා මේ රටේ සිවිල් ජනතාව විශාල වශයෙන් කරපු ඉල්ලීමක් තමයි මේ අමාත්‍ය මණ්ඩලය සීමා කරන්න ඕනේ. මේ ධාතුමය ආනුම දානමය ආනුම වර්තා සම්පූර්ණනේ අර්ථේ අමාත්‍ය මණ්ඩලය ඉදිරියේදී ඉහතට සීමා කරනවා. ඒ වගේම ඔබ දන්නවා අග්‍රාමාත්‍ය ජනාධිපතිතුමා අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් මත තමයි මේක මේ කැබිනට් මණ්ඩලය පිහිටවිය යුත්තේ කියන කාරණය. ඉතින් මෙන්න මේ කියන සාධනීය ලක්ෂණ රාශියක් තියෙනවා. ඒ නිසා මේ සාධනීය ලක්ෂණයන් පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලොකු ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ ව්‍යවස්ථාවේ සමහර තැන් සුමට කරන්නට තියෙනවා. විශේෂයෙන් කොමිෂන් සභාපති මෙවැනි කාරණා පිළිබඳව ප්‍රතිපත්තිමය එකකතාවයක් අපේ තියෙනවා. නමුත් මේකේ ඩ්‍රාෆ්ටිං පැටර්න් එක මේක
සකස් කළා කියන ආකාරය පිළිබඳව එයි කියන වචන මාලාවන් පිළිබඳව ඒවා තවත් සකස් කර යුතු කියන එක තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය. ඉතින් මේ වගේම අපි මේ පිළිබඳව අපේ සංධානයේ පාර්ශ්ව කරුවන් දෙන්නට අපි මේ පිළිබඳව සාකච්ඡා කරත්වා ඔවුන්ගේ අදහසත් සැලකිල්ලට ගනිමින් ඉදිරියේදී අපි පාර්ලිමේන්තුව තුළ මේ පිළිබඳව අපි සාකච්ඡා කරනවා. මෙහි අපට එකඟ විය නොහැකි දැන් තියෙනවා නම් ඒවත් දැනටමත් අපි මේක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නීතිඥ සංගමයට බාර දීලා තියෙනවා මේ පිළිබඳ ගැඹුරු අධ්‍යයනයක් කරන්න කියලා. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාර්ක සමිතියට හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මේ ව්‍යවස්ථාවේ කුටුම්පතේ පිටපත් දීලා තියෙනවා අධ්‍යයනය කරලා ඔවුන්ගේ අදහස් එකතු කරන්න කියලා. ඒ නිසා අපි බැලූ බැලමට සාමාන්‍ය මේ ව්‍යවස්ථා සංශෝධනයේට මේ බොහෝ දේවල් වලට අපිට එකඟ වීමට පුළුවන්. නමුත් විනාශ කර යුතු සහ එකතු කර යුතු අඩු කර යුතු සකස් කර යුතු දැන් ගණනාවක්ම මේ ව්‍යවස්ථාවේ තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ඒක තාමත්ම කන්ස්ට්‍රක්ටිව් ක්‍රිටිසිසම් ඒ කියන්නේ අපි නිකන් විරුද්ධ වෙනවා කියලා විරුද්ධ වෙන්නේ නැතුව අපි මෙය වඩා සාධනීය ලෙස හොඳ ව්‍යවස්ථාවක් සකස් කරගැනීමේ අභිප්‍රාය හා බලාපොරොත්තු වෙන ඒ සාධනීය විවේචන ඉදිරිපත් කළා මේ ව්‍යවස්ථා සංශෝධනයට උදව් කරන්න. ඒ නිසා මේ ව්‍යවස්ථා සංශෝධනයට අපි විරුද්ධ කියන මතයක් ඔහු අය එක්සත්ජාතික පක්ෂයෙන් පෙන්වන්න ලැබුණා. අපිට මේ විධායක ජනාධිපති ධුරේ බලතල අනුකිරීම අනිවාර්යම අවශ්‍යයි. අපේ ජනාධිපතිතුමාට අවශ්‍යයි. ජනාධිපතිතුමා ස්වේච්ඡාවෙන්ම තමන්ගේ කාල සීමාව වවුඳු 6 පහට අඩු කරගෙන තමන්ගේ තියෙන සාධනීය භාවය ඔප්පු කරා. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මේ ව්‍යවස්ථා සංශෝධනයට එකග වෙනවා. හැබැයි මම අර කියපු ඒ වෙනස්කම් වලට යටත්ව හැබැයි තව කාරණයක් තියෙනවා. මේ රටේ ජනතාව ඉන්නේ ජනාධිපති ක්‍රමයේ වෙනස් කිරීම පමණක් නෙවෙයි බලතල සම්පාදන කිරීම පමණක් නෙවෙයි. සෑම මැතිවරණ කොට්ටාසයකටම නිශ්චිත ඡන්ද කොට්ටාසයකට වග කියන පාර්ලිමේන්තු මන්ත්‍රීවරේ පත් වෙන මැතිවරණ ක්‍රමයක් මිශ්‍ර මැතිවරණ ක්‍රමයක්. ඒ වගේම දින සීයේ වැඩසටහනේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ එම ප්‍රකාශය ඔබතුමාලා පැහැදිලිව කියලා බැලුවොත් කියනවා ඒ මැතිවරණ ක්‍රමය කේවල මැතිවරණ ක්‍රමය කියන්නේ මැතිවරණ කොට්ටාසයකට වද කියන මන්ත්‍රීවරේ පත්කිරීම විශ්ව මැතිවරණ ක්‍රමයක් අනුව. මේ පිළිබඳව දීර්ඝ සාකච්ඡා ගණනාවක් අපි මැතිවරණ කොමසාරිස්වරයා ඇතුළු පක්ෂ නායකින් දැන් හෙටත් තවත් සාකච්ඡාවක් තියෙනවා. මම විශ්වාස කරනවා හෙට වෙනකොට අපිට මෙය නැත්තම් තව සතියක් ඇතුළතදී මේ මැතිවරණ ක්‍රමය අපිට එකඟ වෙන්න පුළුවන් වෙයි කියලා. බොහෝ විට සියලු පක්ෂවලට එකඟ වෙන්නට බැරි වෙයි. නමුත් අපි මේ මැතිවරණ ක්‍රමය සකස් කිරීමේදී බලන්නේ පසුගිය මැතිවරණ ප්‍රතිඵල අරගෙන උඩා සුළු දේශපාලන පක්ෂවලටත් විශාල ජනපදන මතදී දේශපාලන පක්ෂවලටත් යම් ආකාරයක නියෝජනයක් පාර්ලිමේන්තු තුළ ඇතිවන ආකාරයේ මේ මැතිවරණ ක්‍රමය සකස් කළ යුතුයි. සුළු ජාතීන්ට ඒ කොටස් වලට සාධාරණත්වයක් වෙන අයුරින් මේක කොහොමද කරන්නේ කියන ඒ ගැඹුරු කාරණය පිළිබඳව අපි අවධානය යොමු කරනවා. නැත්තම් ප්‍රධාන පක්ෂ දෙකේ ගුරුලානි පක්ෂ ඔක්කොම සෝදා පාගුවට යන ක්‍රමයක් ගෙනියන්න නෙවෙයි අපි සකස් කරන්නේ. ඒ නිසා තමයි මෙච්චර කාලයක් මේ පිළිබඳව සාකච්ඡා කරන්නේ. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉතා පැහැදිලි ස්ථාවරයක ඉන්නවා. මේ ව්‍යවස්ථා සංශෝධනයක් ජනාධිපති බලතල අඩු කිරීමක් මොකද මේ අවස්ථාවේදී අහෝසි වෙන්නේ නැහැ. ඒක ඉතාම පැහැදිලිව තේරුම් ගන්න උඹත් කියනවා මේ අහෝසි කරන්න ඕන කියලා. අහෝසි වෙන්නේ නැත්තේ අර කියන අහෝසි කරන්න බෑ එහෙමනම් ධර්මත විචාර වලට යන්න වෙයි. නමුත් දිනසියේ වැඩ පිළිවෙලේ තියෙන්නේ ජනමත විචාරණයට නොයන අනිකුත් සංශෝධනයක් කරනවා කියලා. ඉතින් ඒ නිසා එයත් සංශෝධනය කරමින් අපිට නව මැතිවරණ ක්‍රමයකට
සකස් කර ගැනීම තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. මේ රටේ ආගමික සංස්කරණයක් වුණු ප්‍රතිවර්ණ ක්‍රමයේ ප්‍රති සංස්කරණයක් වුණු අපි ප්‍රධාන වශයෙන් ප්‍රධාන පක්ෂ දෙකේ පුරු ලේකක කාර්යයක් ලැබුණා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා අනිකුත් දේශපාලන පක්ෂවල මේ විදිහටම එකඟතාවයක් නිර්මාණය කරන්න උවහල් කරනවා. ඒ සියලු දෙනාගේ එකඟතාවයන් ඔස්සේ අලුත් වැඩ පිළිවෙලට යන්න. ඉතින් සමේ ලංකාවේ බොහොම දීර්ඝ කාලයක් තිබුණේ පොදු කරුණු සම්බන්ධයෙන් එකඟ නොවෙලා. ඒ සම්බන්ධයෙන් අපිට හැකියාව තිබුණේ ආණ්ඩු පක්ෂය සහ විරුද්ධ පක්ෂය කියන කොටස් දෙකක් ඇතුළේ කියන්න. මේ දුරුකම් පුළුවන් තරම් දුරට මේක තියෙන කඩේම ලංකිරීමට අපි කටයුතු කරලා තියෙනවා. විශේෂයෙන් අද අපි අමාත්‍යතුමා නමත් වන අයගේ ඒ අය හරප්‍රසාද බලාපොරොත්තුවේ දෙවේ කාර්යය පාරවනවා. එතුමාලා වැටු පැහැදිලි ලබා ගන්න මන්ත්‍රී වැටු කාර්යාල දුරකථන ඒ වගේම වාහන සම්බන්ධයෙන් එතුමාලා ලොකු අවශ්‍යතාවයක් හැදීලක දකින්නේ. එතුමාලා ආණ්ඩු පක්ෂය සමග කැබිනට් පණ්ඩලයේදී අපි අර මුලින් කියපු ප්‍රධාන කරුණු කීපය ඉදිරි කරන්නේ. ඒ කරුණු කීපය ඉදිරි කිරීමෙන් මාධ්‍යතර විදිහට ශ්‍රී ලංකා දේශපාලනයේ නව පිටුවක් අපිට මේ සමාජය ඇතුළත් කරගන්න පුළුවන් වෙයි. විශේෂයෙන්ම විධායක ජනාධිපති ක්‍රමය පිළිබඳ අපි හැමෝම කතා කරගන්න. කවුරුත් ඒකට නිසි වෙනසක් කරන්න අපි හැමෝම අසමත්. ප්‍රධානම සත්‍යයනේ ජයජයවදල මහතාගේ වස්තාවයේ විතර බලතල වැඩි කියලා තාක්ෂණය. නමුත් ඒ தත්ත්වය අද අපි වෙනස් කරන්න කටයුතු කරන දිනෝ ශ්‍රී ලංකා විකාශ පක්ෂය මේ ආයුක්තම විවස්ථා ප්‍රතිසස් කරනවල සමගි කැමැත්ත ප්‍රකාශ කරලා තිබෙනවා. ඉවරේ කිව්වා අපි කල්දාන්න අද ගමන ආයුක්තම විවස්ථා ප්‍රතිසස් කල්දාන නැත්නම් අපි ලෝකටයි සාධනීය ප්‍රතිසස් කරන්නයක් කරන්න ඒ වගේම විශ්වාස කරනවා මේ ප්‍රතිසස් කරන්නයක් එක්කම එරටේ මෙතික කාල ගානතුරු මනාව ක්‍රමය මත බදනතුරු නිශ්චිත ප්‍රතිමාන ක්‍රමය වෙනුවට ප්‍රමිතුමක් කිව්වාගේ කේවල මට්ටමේ නැත්තම් කොට්ටාස් මට්ටමේ මෙතුවන්න නමය ඉබට තව එලකට කාරණාවක් අපි අමතක කරපු කාරණාවක් තියෙනවා මේ අර එල්ටීටී ත්‍රස්තවාදී මුදාගත කරපස්සේ බොහෝ දෙනෙකුට පුළුවන් වුණේ නැහැ රටේ ජාති අතර සමගිය ජාති අතර සමගිය කියලා අලුත් ශ්‍රී ලාංකීය අනන්‍යතාවයක් තමයි කිරීම අපේ දෙවෙනි අරමුණ. මොකද අද වෙනකොට විවිධ අය කතා කරනවා එනවා. මොකද මේ යුද්ධයෙන් පසු දවද සැරයක් ආය රට ගොඩනගා ගන්න නැත්තම් මේ රට බෙදීමේ වැරැක්වීමට අපි ක්‍රියා කරනවා. ඉතින් වෙන තත්ත්වයක් ඇති වෙලා නැහැ. බෙදීම පක්ෂනාක කොහොමද අපි කවුරු වෙන්නේ? බෙදීමක් නිර්මාණය කරන්න. බෙදීමක් නිර්මාණය කරන්න මොකදීමද කරන්න පුළුවන්? හොඳම දේ තමයි ජාති අතර අන්‍යෝන්‍ය සබඳතාවය නිර්මාණය කිරීම සහ ඕනෝන්ගේ ගැටළු සාකච්ඡා කිරීම සඳහා වන ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයක් නිර්මාණය කිරීම. විශ්වාස කරනවා ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයක් නිර්මාණය කිරීමේ මේ කටයුත්ත ඉතාම ඉහළ මට්ටමින් කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ රටේ හැමදාම මේ කරුණ ගැන විවිධ ජාතීන් කතා කරමින් ඉන්නේ. ඒ නිසා සියලු දෙනාම පිළිගන්නයි. ගමුතුමාවයක් නිර්මාණය කිරීමට ජනාධිපතිතුමාගේ අදහසක් තිබුණා. ඒ අදහස ශ්‍රී ලංකා විකාශ පක්ෂයේ තාවත්ම ඕනෑකම් සහාය දෙන බවත් අපි මතක් කරන්න කැමතියි. ඒ වගේම තමන්ගාංශ දන්නවා මේ රටේ අද මූලික වශයෙන් මේ කාර්යයන් ගැන සම්පූර්ණ කරලා තාම අපිට පුළුවන් වෙයි අලුත් ප්‍රතිවර්ණ ක්‍රම. ඒ අලුත් ප්‍රතිවර්ණ ක්‍රමේ අලුත් ආණ්ඩුවක් හැදී. ඒ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුව මේ රටේ ජනතාවගේ ප්‍රශ්න ගණනාවක් උසඳන්න පුළුවන් වෙයි. ඒ ආණ්ඩුව හදන්න ශ්‍රී ලංකා විකාශ පක්ෂයට පුළුවන් වෙයි කියලා විශ්වාසය ප්‍රසන්නු වෙනවා. ඒත් අපි සියලු දෙනාම සම්බන්ධ කරගෙන එකතු කරගෙන සංධානය පුළුල් කරගෙන සංධානයේ සියලු පක්ෂ එකතු කරගෙන ගන්න ඕනේ වැඩ කටයුතු අපි කරගෙන යනවා. ඒ ආණ්ඩුව කියේ සතියේ අපේ ධර්මදිවෙන සංධානයේ ඒ වගේම සංධානයේ සහාය දෙන පක්ෂවල සියලු දෙනාගේ නිමුතුමාවේ ඒ නායකයන්ගේ තම ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඒ වගේම ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා
itu pun jalan seperti ini dan kita semua untuk memandangnya tapi paksa manusia semua mereka patkal ini. Ia adalah ini hamba jalan nama paksa kadir boleh sambat dengan ini ini kerana api hati kali ini. Ini sah berita apa tu pun kita butuh bawa sambat kita bawa mitra bawa wahai bawa berada dalam pulau awasta bawa pertemuan sama pertemuan bawa sih paksa itu lah kamu orang dimana ini ini. Ini dimana ini mama api paksa hilang menjual kita. Ia lama jaya kerana kami lawan, berarti jalan tak super super sah dengan segala kekuatan, apabila berarti balap untuk tujuan, lewatnya mana jalan tak ada wajah kerana diunduh hati kerana samaa jaya pertarungan berpeluang bagi kita di masyarakat. Insaf samaa untuk lawan, tak ada valgiak kerana valgiak tiada mana orang bilang, apabila samaa pun jumpa, valgiak juga samaa pun jumpa itu, ini ramu tiada betul betul ni. Suara tu baru mana kerana insa Srilanka jelas paksa, boleh bela apa? Ue kita kerana banyak kita dah kerana pemilik kali yang keru, bahagian ue, oh belum terbeli mana pasti, tapi kalau itu stawanya harga, itu stawanya kerana kita pelajar pun dah ambil bahan ini itu juga, sebenarnya itu paksa naik tu mak, besar kali baraya kita stawa ini, insa ue jadi punya mana ini apa satu dia. Api kaya ni, samudra itu juga ni ada benda. Api itu ada minus. Samaj ini kita, adat ini nama ini samaj ini kelipen ada juga ni. Terus, apa lagi minus ni, ada juga sahaja ni. Panitia ni, kisah macam ni juga. Warga kan ini kita orang kan ini peluang ni. Iye, api jati ke samagi sandal, anjua kehuna. Ia anjue, sama kelipen ni dia dah. Kami kita akan dipandang. समाहरण महाभियोल महजैक्टा विविध देशवाद या नेगा विविध विधि एक आपने क्यों बनाया एका क्या क्यों मैं मराठ को साथ बाला आगे न मास्कर्ड लेवा कान्न नेगा लेगा मान दाने ये बोला तो मैं मास्कर्ड नहीं है मास्क लेवा का होगा किया तो मैं डेडी नहीं हूँ मास्क गोली भी देंगे नहीं होगा किया तो मैं मास्कर्ड होगा अभी वैली अब तो बताए ये डाउ कुमें मिलरवा करना सूदानां दिए निकट में अवस्थावे क्या नो मतलब घुमने ये बोला विविध अवस्थावान वाले हैसुने विविध अवस्थावान वाले खटुदु करे घुमने के लिए प्ले बालों अभी सत्तु मुझे रखती है मां अबे देशवाले में बड़े नगा आते एक खटुदीना आवाल बात मस्� मैं आ मैं आलूत्याग नहीं मैं का गर्जनाली बुत्मा मायत्री पास सिर्फ मैं तुम्हा ये तुम्हा के वैल्यूले नतं दिनसी है वैल्यूले इधरी बात करो को एक अवस्था मैं कहाँ बहरी वो क्या निकलती है मैं कहती है ना मासाम के बीसी तक देशपाल ना के ना चरता आसाम के मामा दिया तो देखा किन राता स्तावर किधी में बैठा सराहना क्रियात्मक कराने, पालुमा दिया ना शनि का कैप्टन उसने दिए मुद्दे सावन दिनसीय खड़ना बैठा सराहना है, ऐसा ना दिनसीय का अंतर काल या संधा जाति का सामग्री संधार आंगवा पीहित हो, इमे बैठा सराहना श्रीलंका ने दास पक्षे सत जाति का पक्षे जाति के हिलोरुन सेसु देशपाल पाठशाला महाजन ने जोड़ा त्यान के अंदर सामान्य चलना बात जाति का आंदोलन करा प्रयात्मक कराने इमा जाति का क्या आंदोलन अमेरिका वाले अगेमेंटी वाले आप वाले रानी विक्रम सिंह नाम का मेकर दमाई जानता हो वाला मिलना इवा के इमा में जाति का आंदोलन निर्माण के लिए सदा विविध अवस्था चंद्रिका भंडार नायक कुमार तो मैकनिया एक कवच साल उत्साह है दरवाजा जाति का आंदोलन निर्माण निकला मैं दिमेंगा राते ऐसे भी दिमेंगा कैटलो पीले मात्र जाति के एकता या सहित वैध पीला सकास है ये वाली एम हिंदू जनार्दन कुमार महिंद्रा जनार्दन कुमार जाति का आंदोलन भीड़ में संधा अबे आंदोलन का तुम्हीं मत तमाशे दो। याद है ना बोलता पाक्षा की दिए थे, अबे पाक्षे पालमेंट कांडा है, ये वाली में पालमेंट वे
අපේ පක්ෂයේ විධායක සභාවේ වගේ පක්ෂයේ මධ්‍යම කාර්ය සභාවේ තුන මේ සියල්ලෙකම එකඟතාවය සහිතව තමයි මේ ජාතික ආණ්ඩුවකට ප්‍රවේශ වෙන්නේ. මේදී අපි පැහැදිලිව සඳහන් කරන්න ඕන මේ ගියා කියලා අපි කිසිම කෙනෙක් ඇමති වරප්‍රසාද ඇමති බඩු ඒවා බලාපොරොත්තු වෙන කණ්ඩායමක් අපි තීරණය කළා තියෙනවා මන්ත්‍රීවරයෙක්ගේ වැටුප පමණයි මේ ගිය සෑම කෙනෙක්ම ලබා ගන්න. ඒ වගේම අපි ගිහිල්ලා මේ කාර්යාලවල තියෙන අනුපාඩු ඕකට නැගිලි හදලා ඒ අපේ පාසුකම් නෙමේ ජනතාවට මේ දින 100 තුළ වෙච්ච බොහොම ඉෂ්ට කිරීම සඳහා අපි ඍජුව දායක වීම තමයි බලාපොරොත්තු වෙන්නේ. නැත්නම් වාහන පිළිවරාගෙන ගිහිල්ලා ජනතාවට තවත් බලක් ලබා දෙන්න අපි කටයුතු කරන්න දෙයි කියන එක මේ අවස්ථාවේ සඳහන් කරන්න. ඒ වගේම දැන් මේ දින 100 අපේ පක්ෂ නායක මාතෘකාවේ ප්‍රධාන කාරණා දෙක පිළිබඳව මේ රටේම ජනතාව බලාපොරොත්තු වෙනවා. එකක් තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ නව මැතිකරණ ක්‍රමයක් හඳුන්වනවා. දැන් මේක ක්‍රියාත්මක වීම දින වකවාණු වලට නොවන බව අපිට පැහැදිලිව පේනවා. විශේෂයෙන්ම මේ රටේ ජනතාවගේ ඉල්ලීමක් වෙලා තිබුණු මේ මනාප ඡන්ද ක්‍රමයේ ඉවත් කර ආසන මට්ටමේ නැතිවන ක්‍රමයක් මිශ්‍ර නැතිවන ක්‍රමයක් සහිත ආසනයේ මන්ත්‍රීවරේ මන්ත්‍රීවරයාගේ ආසනයක් කියන සංකල්පය මත ක්‍රියාත්මක වෙන වැඩපිළිවෙල පිළිබඳව මේ රජයේ ගෙනියන වැඩපිළිවෙල පිළිබඳව අපිට සෑහෙනකටපත් වෙන්න බෑ. එනිසා අපි කල්පනා කරා අපි පක්ෂයේ විදියට මේ ආණ්ඩුවට ඇතුල් වෙලා මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. ඒ වගේම දින 100 වැඩපිළිවෙල තවත් ගොඩාක් වැඩ පොරොන්දු වෙච්ච වැඩසටහන් අතපසු වෙලා යන ක්‍රියාත්මක නොවන ඒවා තියෙනවා. ජනතාවට වාසිදායක ජනතාවට සහන ලැබෙන ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කර ගැනීම සඳහා අපි කැබිනට් මණ්ඩලය තුල කටයුතු කරනවා සම්මන්ත්‍රණය කරනවා. ඒ වගේම මේ කාලය තුල දේශපාලන පරිගණක විශාල ප්‍රමාණයක් සිද්ධ වෙනවා. විශේෂයෙන්ම ප්‍රවාහන මාත්‍යංශය තුල සාල් වශයෙන් දේශපාලන පරිගණක සිද්ධ වෙනවා. ඒ වගේම දීවර මාත්‍යංශ මා නියෝජනය කරන දීවර මාත්‍යංශය තුල විශාල දේශපාලන පරිගණක ප්‍රමාණයක් සිද්ධ වෙනවා. ඒ වගේම විවිධ අමාත්‍යංශවල දේශපාලන පරිගණක විශාල ප්‍රමාණයක් සිද්ධ වෙනවා. මම බලාපොරොත්තු වෙනවා මගේ පළවෙනි කැබිනට් පත්‍රිකාව විදිහට මේ පක්ෂ මාර්ගනකට සිදුවෙන දේශපාලන පරිගණක නවත්ත වැඩපිළිවෙළක් දීර්ඝ කාලීනව ක්‍රියාත්මක කරන්න යෝජනා කරන අතර පළවෙනිම අධ්‍යයන විදිහට අමාත්‍ය අනුකමිතුවක් යෝජනා කළ මේ සිදුවෙන දේශපාලන පරිගණක නවත්තන්න ඒ වගේම සිදු වූ දේශපාලන පරිගණක නිවැරදි කරන යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වෙන්න ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ කාලය තුල අපිට පැහැදිලිව සඳහන් කරන්න පුළුවන් මේ ආණ්ඩුව තුල මේ විවිධ පාර්ශ්ව සම්බන්ධ විධායක සභාව හරහා ජනතා මුක්ලේ මොන කැබිනට් මණ්ඩලයට උදින් ඒ වගේම TNA එක ඇතුළු බොහෝ කණ්ඩායම් සම්බන්ධ වෙලා තමයි මේ ආණ්ඩුවේ වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා අපි තවත් ඒකට පුරුදු වෙලා තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදියට තීන්දුවක් අරගෙන මේ සඳහා සහයෝගය ලබා දෙන්න. දැන් හෙට දවසේ විපක්ෂ නායකතුමා ඉදිරිපත් කරනවා යෝජනාවක් දේශපාලන පරිගණකින් සම්බන්ධ යෝජනාවක්. ඒක ඉස්සර කරන්නේ මම ඥානක අමාත්‍යවරයා. හැබැයි අපි අමාත්‍ය ධූර දැක්වා කියලා මේ එකක්වත් අපි කරගෙන යන මේ ආණ්ඩුවේ වැරදි තියනවා නම් ඒවට විරුද්ධව නැති හිටිනවා. ඒ වගේම විපක්ෂ නායකතුමා ඒ විපක්ෂයේ ඉඳගෙන ඒ කාර්යභාරය ගන්න මේ 26 දෙනා යන ඉස්සෙල්ලා රායිද සේනාරත්න අමාත්‍යතුමා ඒ වගේම ගුණවර්ධන MPDS ගුණවර්ධන අමාත්‍යතුමා දුමින්ද දිසානායක අමාත්‍යතුමාද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ අයට තමයි අවධිකම් ලැබුණේ. ඉතින් එතකොට මේ අවධිකම් වල ප්‍රමාණාත්මක ගාන නෙවෙයි ඒ අය මේ රජයේ හිටියා. ඒ වුණත් අපි මේ රජය පිළිබඳව විවේචනාත්මක ජනාධිපතිතුමාට අපි කිව්වේ ඔබ දිනසිය වැඩසටහනට සහයෝගය දෙන්න ඔබට අවශ්‍ය විවේචන කරන්න. මම මේ විවේචනය කිරීමේ අයිතිය එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී උදේ දිනා තිබුණා. ඉතින් අම් පක්ෂයක එහෙමනම් එදා එක්සත් ජාතික පක්ෂයේ කොහොමද කවුදයි සුපේ මාත්‍යතු 14 කියන ඔබතුමා කිව්වද ඔන්න දැන් මේ පක්ෂ දෙක එකතු වුණා කියලා. දැන් ඉතින්
එවැනි දේශපාලන සංස්කෘතියක් දැන් නිර්මාණය වෙලා තියෙනවා. අපි මේ රජයේ කරන හොඳ වැඩ කටයුතු වලට ඒ සහයෝගය දෙන අතරම ඒ රජයේ වෙන වැරදි කියනවා නම් ඒවා විවේචනය කිරීමේ කාර්යභාරයත් අපි අරගෙන තියෙනවා. එහෙම නැත්නම් වෙන්නේ අපි කොහොම ගිහිල්ලා එතන ඒ ආකාරයෙන් විවේචනය කරන්නේ නැතුව හිටියොත් රජයේ යන්නේ වැරදි මාර්ගයකට. අර අපි අර කොහේ මොනේ අර අමුදෙන් සුදු මන්ති මහසාර
සාහතේ සා මෙතත් සම්බන්ධික දෙකක් කියලා. නමුත් මම කියන්නේ එබැවේ ආවේ කලින්තුන් සින මහත්මිය කැමැත්තෙන්ද දැසුණු මහත්ය දුරු කඩයන් ආවේ. මම නේද කැමැත්තෙන් තමයි ආවේ. ඔව්. ඒක ටිකක් අකමැත්තෙන් ආවා නම් ඒක පක්ෂෙන් පන්නන්න එපා. අයියෝ නේ. ආවා අපුවා අයියා. දැන් ඔබතුමා මේ කියන දේ ඔබතුමා කියන ඒකම නිහඬව බලාගෙන ඉඳලා විපක්ෂ නායක उदय තියෙන්නේ කොහොමදනේ තියෙන්නේ ගන්න සහයෝගය දෙන්න නම් එහෙමනේ ඉතින් ප්‍රශ්නයක් නමුත් තියෙන්නේ එක ජේපීපී එක ඇමති කම්බාරේ කියලා නෑ කියන්නේ හා තියෙන්නේ ඇමති කම්බාරේ කියලා නෑ කියන්නේ තුමාලාගේ කම්බාරේ කියන්නේ අපේ කම්බාරේ නෑ 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 අමුණාංශර කියන නැත්නම් අපි ජාතික අංගයක් පිළිගනු තියෙනවා අපි හැමෝගේ කොටස් කාලේ තමයි අපි හැමතිවම अभी मंत्र विचने मंत्री අද නම් අපිට අපේ පක්ෂයෙන් අවශ්‍ය දීලා තියෙනවා නායකයා අවශ්‍ය දීලා තියෙනවා අපිට පූර්ණ අවශ්‍ය අවස්ථාවදී විවේචනය කරන්න. ඒ වගේම රජය කරන හොඳ වැඩවලට සහයෝගය දෙනවා. රජය වැරදි වැඩ කරනවා නම් ඒව විවේචනය කරනවා. ඒක විපක්ෂයේ කාර්යභාරයේ ඒ කාර්යභාරය අපි ඉටු කරනවා. මොකද අපිට තමයි වැඩිපුරම මන්ත්‍රී සංඛ්‍යාවක් ඉන්නේ. තවයක් විසඳන්න ඔබතුමා එර කිව්වා 19 වෙනි සංශෝධනයයි මැතිවරණ සංශෝධනය එකට එනවා. ඔව්. දැන් මේ පිළිතුරක් කියනවා දැන් විධායක ජනාධිපති විතරයි 19 වෙනි ඉන්නේ කියලා. ඒකට ඒක සායම දෙනවා නැත්නම් ඒක අනිවාර්යයෙන් ඉන්නවද? දැන් මේක ගෙනලා තියෙන පනත විතරයි මේ 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 පනත දැන් ශේෂ්ඨාධිකරණයේදී අලු. ශේෂ්ඨාධිකරණය කියලා ශේෂ්ඨාධිකරණයේ මොකද්ද කියන්නේ කියන එක බලන්න ඕනේ. ඊට පස්සේ තමයි මේක විවාදයට එන්නේ. අපි ඒ අතර තුරදී මේ කැබිනට් මණ්ඩලයට මේ මන්ත්‍රීවරු ගණනාවක් යාමේ එක අරමුණ තමයි මේ මැතිවරණ ක්‍රමය ගෙනෙම ඉක්මන් කිරීම. මොකද කැබිනට් මණ්ඩලයේ තුල එයාගේ විශාල හඬක් නගන්න පුළුවන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ගියාට හැමදාම වහාම මේ මැතිවරණ ක්‍රමය ගේන්න අපි දැන් පිටේ ඉඳන් හඬ නගන්නේ ඇතුළෙන් උදයන් හඬ නගනවා. ඒකයි අපි කිව්වේ මේ රටේ ව්‍යවස්ථා සංශෝධනයේ සාධනීය අත්වේකට ගිනීමටත් ඒක ප්‍රයෝජනෙ වෙනවා අතුරු කන ගන්නවා අපි පිටේ ඉඳන් මේ ඉල්ලීම කරනවා එතකොට අපි ඉල්ලා සිටින්නේ මේක එනල්ලා මේක එකතු වුණාට අපි යම් එකකත්වයකට ආවනම් ඒ එකදත්වයක් එක්කම නැතිවරණ ක්‍රමයට අදාළ සංශෝධනයක් ගෙන එන්න ඕනේ ඒ සඳහා තමයි සීමා නිර්ණය කොමිසමක් අවශ්‍යයි සීමා නිර්ණය කිරීමේ පදනම මොකක්ද කියලා තීරණය කරන්න අවශ්‍යයි ඒක තමයි දැන් මේ සිට අපි දැන් මේ කන්දස්සෙකට එන්න බලන්නේ ඒ කියන්නේ කේවල ප්‍රමේයතාවස්න කියද දිස්ත්‍රික් පීආර් එකට එහෙම නැත්නම්
අනුපාතයකට දෙන්නේ ජාතික අනුපාතයකට දෙන්නේ ජාතික ලයිස්ට් එක කොච්චර වෙන්න ඕනද මේ කාරණා ටික අපි ඉක්මනින් විසඳගත්ත වහාම ඊට අදාළ සංශෝධනයක්ද අපිට ගේන්න පුළුවන් ඉතින් ඒ නිසා ඒ සංශෝධනය යම් ආකාරයකින් රජයේ සංජාතික පක්ෂයෙන් ගේන්න නැත්නම් කැබිනට් එකේ ඉන්න අපේ ඇමතිවරුනේ සංශෝධනය ගේන්න පුළුවන් ඒකයි ඒ වගේ මේකේ ප්‍රමසා විදි තියෙනවා මේක දේශපාලන උපක්‍රමයක් තියෙනවා ජනතාවට අවශ්‍ය වාසිය ලබා දීමට නිසා එතනින් එළියට යන්නේ නැතුව එයත් පාවිච්චි කරමින් අපේ ප්‍රධාන පරමාර්ථය තමයි සියලු දේශම් වැඩිය මේ ජනතාව කාලාන්තරයක් තිස්සේ ඉල්ලා සිටපු වඩා හොඳ ප්‍රමුද්ද නැතිවරණ ක්‍රමයක් මේ රටට ආයතන අපේ මන්ත්‍රීවරුන් ගණනාවක් ඇමතිකම් අරගෙන හිටියත් එයන් මේ අපිට ඔවුන් විවේචනය කිරීමයි කියත් අපිට තියෙනවා ඒ රයි දැන් අපි මෙතුම වරණ වැඩ කරනවා කියලා දැන් මෙයා මෙතුම ශ්‍රී ලංකා අදහස් පක්ෂේ අපි කටවහගෙන ඉන්නේ නැහැ අපි විවේචනය කරනවා හා දැන් මහේන්ද්‍රගේ සිද්ධිය අපි විවේචනය කරේ නැද්ද ජෝන් අවතුගේ සිද්ධිය විවේචනය කරේ නැද්ද ඒ විවේචනය කරා ඉපස්සේ ජනාධිපතිතුමා අපේ විවේචන මේ ගැන සැලකිලිමත් කළා පොලිස් මාර්ගයෙන් ඔක්කොම නැවැත්වුවේ නැද්ද මේ විදිහ අපි සාධනීය ප්‍රතිඵල විපක්ෂේ ඉන්න අපි කරන ලද කාර්ය බහලේ තුමින් අපි ලබාගෙන තියෙනවා ඉතින් මේවා උපිනනවා හැටියට ඉන්නේ බොරුවට නිදාගෙන ඉන්නයි ඇත්තට නිදාගෙන ඉන්න අවදි කරන්න ලේසි හොරගල් ලහින්න බොරුවට නිදාගෙන ඉන්න අය නැගිටවන්න අමාරු ඔබතුමා කියනවා දැන් මේ අපි විපක්ෂය ගැන කියන්නේ ආනුපක්ෂය නා ආනුපක්ෂ විවේචනය කරන්න බැරි මොකද ආනුපක්ෂය ආනුපක්ෂ විවේචනය කරන්න ආනුපක්ෂයන් තීරණයක් ගත්තා ඉතින් ආනුපක්ෂයන් අපිට තියෙනවා වගකීමක් දිනසියේ වැඩ පිළිවෙල කියලා කියන්නේ අනන්තරා දිනසියේ වැඩ පිළිවෙල කියලා කියන්නේ ඒක දිනසිය 200 වෙන්න පුළුවන් මොකද දැන් උදාහරණයක් වශයෙන් මේ පළත ගෙනෙන්නට තිබුණේ ජනවාරි මාසේ නමුත් ජනවාරි මාසේ ගෙනාවිලා අයවයි බලන්න උඩ කිවලා මාජිපාසේ නතුමාගේ වැඩ පිළිවෙල මාර්තු 1000 තමයි ගේන්න තිබුණේ නැතිවරණ ක්‍රමය පිළිබඳ සංශෝධනය. ඒක තාම සාකච්ඡා කරගෙන යනවා. දැන් මේ ඔබතුමා ඔය කියන විදිහට අපි දින 100 කියලා දින 100 නයි කඩේ වැහුවා කියලා හා මේ නැතිවරණ සංශෝධනය ගේන්නේ නැතුව ඉඳලා බලන්නේ නැහැනේ. අපිට ඕන මේ දිනයකට අපුරට මේකේ ඉල්ලලා ඉන්නේ නැතුව අපි කියන්නේ නැතිව කරන්න ඕනේ. ජනතාව ඕනේ නැතිවරණ ක්‍රමය එළිදා ගන්න. අපි අද කටයුතු කරන්නේ මෙන්න මේ නැතිවරණ ක්‍රමය අපි එළිදා ගමු. හැබැයි නැතිවරණ ක්‍රමය අදාවද අද සම්මත වුණාද හෙට ආන්ම විසුවත් අපිට කමක් නැහැ. අපි කියනවා වහාම නැතිවරණ ක්‍රමය විනාපු දවසර පස්සේ දවසේ රජයේ විසුවල අලුත් නැතිවරණ ක්‍රමය යටතේ තියන්න නැතිවරණ ඒකට අපි සූදානම්. මේ ප්‍රශ්නයක් නම දැන් මේ ජනාධිපතිතුමා කොහොම වෙලාවට කිව්වා තනතුරු අත්හැරීම ඉද තමයි කුමාර ජනාධිපති වෙන්න පුළුවන් නේ කියලා. පක්ෂයේ पक्षे संशोधन दिन सार्थक जनता ගම්නම් දේශපාලන හා අනිකුත් ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා කරගෙන යන ගමනක් මිසක් කවුරු වගේ වැඩි කරන්නේද කවුරු අතමැති වෙන්නේද නොවෙන්නේද කියන වැඩ පිළිවෙලට අපි සම්බන්ධ නැහැ. අපිට ඊට වඩා කුළුළු කාර්යයක් තියෙනවා ඉෂ්ට කරන්න මේ රටේ ජනතාව වෙනුවෙන් අපි ඉෂ්ට කරන්නේ ඒ කාර්යය.